ඉටවය කරන්න මේ ඒ අපරලත් ඇතුළේ කුඹල්ලු සමිර පිටිපස්ස හරිහරි මේ කුඹල්ලු බැඳලා ඊට පස්සේ මේ තියෙන්නේ පුයන්න තයන්න ඔන්න දැන් ආයි කියන්න පරුමක නක තික තිස පුත ඒ කියන්නේ මේ තිස කියස පුත තිස්සගේ පුතා හොඳද පරුමක ඊට පස්සේ මේ තියෙන්නේ පයන්න මේ රුයන්න මේ මයන්න මේ කයන පරුමක මෙහාට මේ කියන්නේ පුතා සුයන්න මේ ගයන සයන්න කියලා මේ තියෙන මේ සුයන්න කරලා තියෙන හරි වෙනවා මේකට හරස්සිර දාපු ගමන් මේක සුයන්න සු මේ තියෙන මයන්න මේ මයන්න ඇතුලේ පුතා මේ කුඹල්ලු කෙවල් ලබලා දැන් මේක කැඩුවොත් මගේ අත් දෙකේ කුඹල් වැටෙනවා කියලා මේ තියෙන මයන්න හොඳේ උඹ ලස්සන කකුළු තියනවා මේ නයන්න සුයන්නයි මයන්නයි නයන්න සුයන්න මයන්න නයන්න නැවත සයන්න සුමනස මේ තියෙන පුතා දයන්න මේ තියෙන්නේ නයන්න මේ තියෙන්නේ මේ කැලේ දැමම නයන්න ඔයාට ලියාගත්තද එතන හදාගන්න පෑනේ මේ අඩුව අඩුව හදාගන්න පුතා මේ තියෙන ඔයාලා උගන්නන්න ආයි ආවම කට්ටිය මේ පුතේ මේක මෙතන කැලලක් තියෙනවා දැන් මම පලන්ති බෙන්දේවා මේ තියෙන ඒක තමයි ඒක නේ වෙන්නේ හොඳේ ධනේ ධනේ කියන්නේ දාණය නොන්නා ධනේ ධනේ 35 ධනේ ගාවට මෙතන 35 හොඳේ ඒක ලාංඡන විශේෂ ලාංඡන ඔය ලාංඡන බලන්න නම් ඉතින් ගුවන් යාන තාක්ෂණ වල අදි තාක්ෂණ පසු ඉතිහාසෙට යන්න ඕනේ එතකොට ඔක්කොම හම්බ වෙනවා මිසරේ පිරමීඩත් එක ගිහින් බලන්න ඕනේ හරි ධනේ ඊට පස්සේ මයන්න මයන්න යන්න දයන්න සයන්න නයන්න මහා සුදසනේ මහා සුදසන කියන්නේ හරිම දර්ශනීයයි මහා සුදර්ශන හරිම ලස්සන දර්ශනීය ලෙන ගන්න ලස්සනයි කියලා ලස්සනයි කියන මාත්‍ය මේ සිතුවන් නෑ මේ වැල් ලස්සන මහා සුදර්ශන වූ කියන්නේ මහා ලස්සන කියන්න බැරි නිම කරන්න බැරි ලස්සන අති විතර මහා සුදස්සනේ නම මහා සුදස්සන වූ නම් වූ මහා ලෙන නම කියන්නේ අයන්නයි මයන්නයි නයන්න මයන්න නම මේ ලයන්න මේ මූර්තක නයන්න ලෙනේ ඊට පස්සේ සයන්න ගයන්න සකස සංඝයාත බුදුන් ප්‍රමුඛ මහා සංඝයාත සකස කිව්වම බුදුහාමුදුරුවෝ වෙනවා ඒකයි ඊට පස්සේ තමයි ගුවන් ඥානා ලාංඡනේ තියෙන මේ ලාංඡනේ මෙන්න මෙහෙම තියෙන්නේ මේ තියෙන මේක මෙහෙට තියෙනවා මේක මෙහෙට මෙහෙල් තියෙනවා මෙහෙට තව එකක් තියෙනවා හරහාට ඉරි පහක් තියෙනවා මේ ලාංඡන ඒක හරිද මිසරයේ වැල්ලිත් ඉතිහාසයේ පිරමීඩස්සේ මේ ලාංඡන ඔක්කොම තියෙනවා මේ සෙල්ලිපිටේ ලාංඡන ඔක්කොම මිසරයේ පිරමීඩවල තියෙනවා අදට අවුරුදු 7780 කට උඩදී ලෝකයේ හිටපු ලෝකයේ ගගන ගාමියා වෙච්ච මේකේ සම්පූර්ණ අර්ථය දීලා මේකෙන් ඈතට අඳහ ලෝකෙට ගුවන් ඥාන භාවිත කරපු කෙනා කරපු හෙල්ලිපිය මේ. ආ මේකේ අර්ථය දෙන්න සම්පූර්ණ අර්ථය. පරුමක කියන්නේ ප්‍රධාන ප්‍රමුඛ ප්‍රධාන පළවෙනියා. කියන්නේ අද ගත්තොත් එහෙම ලංකාවේ ගත්තොත් එහෙම ගුවන් හමුදා පති වගේ. ජනාධිපති නෙමෙයි. ජනපතිත් නෙමෙයි අගමැතිත් නෙමෙයි ගුවන් හමුදා පති. හරි ගුවන් හමුදා පති වගේ ප්‍රධාන නකතික කියන්නේ ගගන ගාමියා මේ මනුස්ස ලෝකයේ පරයා වෙනත් ලෝකවලට ග්‍රහලෝක තරණය කරපු කෙනා අද ලංකාවේ විදිහට ලෝකේ කියනවා නම් එයාට තියෙන වටින දේ නීල් ආම්ස්ට්‍රොන් වගේ කෙනෙක් ලයික වැලිටික ගියේ වගේ ළඟට පරුමක නකතික එයාගේ නම තිස. නම තිස. ඒ තිස්සගේ පුතා තමයි පරුමක සුමන. පරුමක සුමන කරනවා මහා සුදස්සන වූ ලස්සන ගල්ලෙන බුදුන් ප්‍රමුඛ මහා සංඝයාත. හැබැයි මේ ගෞතම බුදුන්ගේ කාලේ නෙමෙයි කාශ්‍යප බුදුන්ගේ කාලේ. මොකද මේ තියෙන යුගයේ මේ පොබනාගේ තියෙන ඔක්කොම කාශ්‍යප යුගයේ තියෙන්නේ. මෙන්න මේ මහා සුදස්සන වූ ගල්ලෙන කරපු සුමන කියනවා ලෝකෙට මම මේ ලෝකයේ
ග්‍රහලෝක තරණය කරපු ඒ තිස්සගේ පුතා. ඒ තිස්සගේ පුතා මමයි කියලා ගම මේ දෙන ලියලා තියෙන්නේ. සුමන තමයි එන ලියන්න කරන්න. විශ්වයේ තරණය කරපු ගල්ලේ විශ්වයේ තරණය කරපු පුජ්‍යලයා මගේ තාත්තගේ මෙයා ලියනවා. එතකොට මෙයාගේ පුතාගේ මාලිගාව සහිත මේ අනිත් සෙල්ලිපි ටික තියෙනවා මාලිගා තැන්නේ. මාලිගා තැන්න තියෙන්නේ පොල්පිටිකම. එතකොට ඒ සෙල්ලිපිය කරන්නේ මේ සුමනගේ පුතා මහා අශෝක කියන එක.